ඉෂබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයකු නම් කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කර ඇත්තේ. යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමේවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයේදී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි. ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කථානායක මහින්දයාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරේ කටයුතු කිරීම, බලතල ක්‍රියාවේ යෙදවීම, රාජකාරී ඉටු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුව පෙත්සම් වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති 6ක් තුළ ගොනු කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් 11වනදා කැඳවන ලෙසත් නියෝග කළා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ රෝගී දුරය අතිටවන්න මේ අඩු අවසන් වනතුරු ජනාධිපතිතුමාට අවශ්‍ය නම් වැඩබන පොලිස්පතිවරයෙක් ඉදිරියේදී පත් කරගෙන හැකියාව ලැබෙනවා කියලා. අපි කියන්නේ ලොකු ජයග්‍රහණයක් ලැබුවා. මොකද හේතුව දේශබන්දු සීලප රාජ්‍ය බලය පාවිච්චි කරමින්, ඒ වගේම විශේෂයෙන්ම ඊළඟල සැමතිවරයා දේශබන්දු නිරුද්ධ ක්‍රියාකරන අපට තර්ජනය කරමින් ඉතාමත් දුර්දාන්ත පාලනය කරගෙන ගියා. මේ රට පාලනය කරන්න ගියේ දේශබන්දු ඩිනාල්ලා. මේක අමුතුම දුර්දාන්ත පාලනය රටෙන් ගන්න උත්සාහ කළේ ඉදිරි ජනාධිපති වර්ණයක් වෙන අවස්ථාවේදී දේශබන්දු හිටියනම් මෙහෙන් තනිය සාධාරණ මෙතිවරණයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඇත්තටම ජනමාධ්‍ය වේදීන් විදිහට දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අභියෝග ලක් කරන්න හිතුවේ අපි දන්නවා පහුගිය කාලේ ලංකාවේ සිද්ධ වෙච්ච දේවල්. පොලිසිය කොච්චර දේශපාලනීකරණය වෙලාද, ඡන්ද තියන්න විවිධ දේවල් කරගන්න දේශබන්දු තෙන්නකෝන් වගේ පොලිසියේ ඉන්න පුද්ගලයෝ ආණ්ඩුව කොච්චර භාවිතා කළාද කියලා අපි දැක්කා. ගෝල් ෆේස් එකට ගහද්දි දේශබන්දු තෙන්නකෝන්ගේ හැසිරීම අපි දැක්කා. හිටපු ආණ්ඩුවට කොච්චර කඩේ ගියාද දැක්කා. ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා රනිල් වික්‍රමසිංහ බලයට ආවට පස්සේ ජනාධිපති රෝණ විදිහට කොහොමද දේශබන්දු තෙන්නකෝන් වැඩ කළේ කියලා අපි දැක්කා. පොලිසියට විරුද්ධව තරුණ ජනමාධ්‍ය වේදිකාවේ සංගමේ පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා පොලිසිය සමහරුන්ට විරුද්ධව. ඒ කිසිම එකක් තම සතේකට ගණන් ගත්තේ නැහැ. පැමිණිලි විභාගයටවත් ගත්තේ නැහැ සමහර පැමිණිලි. ඒ නිසා තමයි අපි හිතුවා නීතිගරුක රටක් ඇති කරන්න නම් දේශබන්දු තෙන්නකෝන් වගේ කෙනෙක් පොලිස්පති විදිහට කටයුතු කිරීම නීති අනුකූල නැහැ කියලා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා නැවත වතාවක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැතුව තනතුරට සුදුස්සෙක් වැඩ බලන්න පත් කරයි කියලා අපි විශ්වාස කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.